ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. මේ සංවිධානයේ මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ඉදිරි අපි දන්නවා ආර්ථික සංවර්ධනය කියන එක මේ රටේ ඉදිරි කාලයේ ඉතාම වැදගත්ම දේ තමයි ආර්ථික සංවර්ධනය. ඒ සඳහා මේ රටේ රජයක් භාරගත් වහාම නීති රීති අලුතෙන් වෙනස් කරන්න සිදු වෙනවා අපිට. ඒ වගේම අලුත් ප්‍රතිපත්ති ගේන්න වෙනවා, අලුත් අදහස් ඉදිරියට ගන්න වෙනවා. මේ සියල්ල සඳහා වෘත්තිකයින්ගේ දායකත්වය අපි ලබා ගැනීම මින් අදහස් කරනවා. විශේෂයෙන්ම අනාගතය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේ සිට ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දක්වා සියලුම වෘත්තීය සංවිධානවල විශේෂයෙන්ම අනාගත සංවර්ධනය උදෙසා ඉංජිනේරු සංවිධානය, ඉංජිනේරුවන්ගේ ශක්තිය, ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය වන නීති රීති සම්පාදන කටයුතු සඳහා නීතිඥ වෘත්තිකයන්ගේ සහභාගිත්වය, ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් ඒ වගේම අධ්‍යාපන සංවර්ධනය, මේ සියලු කාරණා සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන්ගේ උපකාර ලබා ගන්න මේ සංවිධානය තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සියලු දෙනාම එක හඬින් ඉල්ලා සිටින්නේ අපේ අනාගත නායකයා මේ රටේ දේශීය සම්පත් විකුණන්නේ නැති නායකයෙක් විය යුතුයි, මේ රටේ ආර්ථිකය සංවර්ධනය කළ හැකි නායකයෙක් විය යුතුයි, ඒ වගේම මේ රටේ ඒකීයභාවයට හානියක් සිදු නොකරන නායකයෙකු විය යුතුයි කියන කාරණේ තමයි මූලික වශයෙන් හැම දෙනාගේම අදහස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිපත්ති වලට ගැලපෙන මහින්ද චින්තනය කියන ප්‍රතිපත්ති තුල අපි මේ රට ලොකු සංවර්ධනයක් කරා ගෙනිච්චා. අන්න ඒ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන යා හැකි නායකයෙක්, රට බෙදන්නේ නැති නායකයෙක්, රටේ ඒකීයභාවය රැකගන්න නායකයෙක්, රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති නායකයෙක් අවශ්‍යයි කියන කාරණේ තමයි අදහස.